Garu niyojya kathanayaka thumani ape rata ithama thiranathmaka ha anduru avasthawakata muhuna dila thiyena welawakai api me hadisi nitiya pilibanda vivadaya pawathwanne parlimenthuwa thula e parlimenthuwa thula thibitcha janadhipathiwaranedi api prakashithawama sandeya pawichchi kale dalas alahapperuma mathumage jayagrahanaya wenuwen විපක්ෂයේ අනිසියුළු පාර්ශවවත් සමග එකට එකතු වෙලා. නමුත් ඒ ඡන්දයෙන් ජයග්‍රහණය කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. දලසලාප්පරුව මැතිතුමා දින නම් සර්වපාක්ෂික පාලනයක් කරා සුජාතභාවයක් සහිත පාලනයකින් මේ අන්තර කාලයේ මේ අර්බුදකාරී කාලය පහු කිරීම තමයි අපේ බලාපොරොත්තුුනේ අපි හිතුවා ඒක තමයි සුදුසුම උත්තරය කියලා. මේ උත්තරය අපි මුලින්ම යෝජනා කළේ හිටපු ජනාධිපතිතුමාට අප්‍රේල් මාසේ 8 වෙනිදා පහුගිය අප්‍රේල් මාසේ 8 වෙනිදා ලිඛිතව. Namut itu mah eka sudusu paridi piligatte ne. Mevage tattvayak, mevage arbudakari tattvayak kalamanakarane karanna puluwan sujathabhavaye thiyena palana tantrayakata. Mama hitanne ne me athi karagena thiyena palana tantrayata niyamita pramanayata e sujathabhavaye samajaya thula thiyenawa kiyala. Habai niyamita paridi sujathabhavaye thibunath nathath me palane niti anukoola palana. ව්‍යවස්ථානුකූල පාලනය අපි කැමති වුණත් නැතත් ඒ ඒ පාලන තන්ත්‍රය තමයි අද මේ රට පාලනය කරන්නේ දැන් මේ රටේ ජනතාවට ඇති වෙච්ච මෙතන ගොහෝ මන්ත්‍රීතුමන්ලගේ කියුණා ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මම ඒක නැවත නැවත කියන්න කාලය ගන්නෙ නෑ ඇති වෙච්ච දරුණු ආර්ථික පීඩනය මත ඒ ඒ ඇති වෙච්ච අසරණ භාවය මත අපේ රටේ තියෙන මේ ඛේදජනක තත්ත්වය මත ඒකෙන් ඇති වෙච්ච ආවේගය මත මහා ජන සන්නිපාතයක් කොළඹට ඇවිල්ලා ඒ මහා සටනක් කරලා ඒ අනුව හිටපු ජනාධිපතිතුමා සාමකාමීව ධූරය අත්හැරලා ඉවත් වුණා. දැන් ගෝටා ගෝහොම් කියලා තමයි මේ සටන පටන් ගත්තේ. ඒ ගෝටා ගෝහොම් කියන සටනට සමාජයේ යම්කිසි අනුමැතියක් තිබුණා අර කියන පීඩාකාරී තත්ත්වයේ හේතු කොටගෙන. සහ ඒ වාට කඩිනම් විසඳුම් ලැබෙන බවක් නොපෙනෙනකොට ඒ හේතුව මත මහා ජන සන්නිපාතයක් විසින් ඒ අරගලයේ ගිනිච්ච. හැබැයි ඉතින් ගෝටා ගෝ හෝම් අපි හිතුවේ ගෝටා ගෝ හෝම් වුණාම ඒක ඉවර වෙනවායි කියලා. දැන් බැලුවම එහෙම නැහැ. දැන් මෙතන කතා කරා මට කලින් අපේ සරත් පුන්සේක මැතිතුමා. දැන් නම ඊළඟ නම එනවලු තව කෙනෙක් ගෙදර යවල්. එයා ගෙදර යවුවම ඊට පස්සේ දිනේෂ්ඨ සිද්ධ වෙයිලු ජනාධිපති වෙන්නේ. යකෝ මේක මලකූලමක් නේ. ගෝටා ගෝ හෝම් ඊට පස්සේ රනිල් ගෝ හෝම් ඊට පස්සේ දිනේෂ් ගෝ හෝම් ඊට වඩා ලේසි කාවද ඕනි කියලා කියන්නේ අපි ඒව ජනාධිපති කරන්නකො මේ කරදරෙන් බේරෙන්න මේක වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැ මේ රටට සාමෙන් හුස්ම ගන්න ඕනේ නැද්ද දැන් ගෝ හෝම් කියලා කිව්වම ඊයා දැන්වත් මේ රටට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න සටන් කරන්න දෙන්නේ නැද්ද මේ අලුත් ප්‍රවණතාවයක් හදා මේ පාලන තන්ත්‍රය පිළිබඳ අපට විවේචන තියෙනවා අපිට එකඟ වෙන්න බැරි තැන් තියෙනවා. හරි, ඒවා අපි වෙනම බේරගන්න. මේක මේ හැමදාම මේ රටේ මිනිස්සු ජාත්‍යන්තර නාලිකාවලට ප්‍රවෘත්ති සපයමින් මේක නිකන් අර ලිබියාවක් මේක නිකන් අර අප්‍රිකාවේ තියෙන රටක් සයිස් එකට ප්‍රතිරූපය හදන එකද අරගලය. ඒ අරගලයට දර සුජාතභාවය දෙන්න යන්නේ. මෙතන තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සාධාරණ ආවේගය මම කවදාකවත් ගරහන්නේ නැහැ. එතන හිටපු අව්‍යාජ තරුණ දූදරුවන්ගේ අව්‍යාජ අරගලයට මම කවදාකවත් ගරහන්නේ නැහැ. තේරුම් ගන්න මෙතන තියෙන්නේ රාජ්‍ය බිඳවැට්ට වීම. මේ තියෙන්නේ රාජ්‍ය බිඳවැට්ට වීම. ඒකට ඉඩ දෙන්න බෑ. මම විපක්ෂේ හිටියත් ආණ්ඩුවේ හිටියත් කොහේ හිටියත් ඒකට ඉඩ දෙන්න කියලා මම කියන්නේ නැහැ. ඒක කරනවා නම් ඒක මහ පාපයක්. මට රනිල් වික්‍රමසිංහගෙන් ඇමතිකම් ඕනේ නෑ මට මගේ රාජ්‍ය ඕනේ මගේ මට මගේ රාජ්‍ය ඕනේ මේ ආර්ථික අර්බුදයෙන් බැටකාලා අපි ගොඩ එන දවසට අපේ රාජ්‍ය තියෙන්න ඕනේ මේ යන්නේ වෙනකට නෙවෙයි හරි ජනාධිපති මන්දිරය ඇල්ලුවා අරලියගහ මන්දිරය ඇල්ලුවා ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට ගිහිල්ලා ඇල්ලුවා දැන් මේවා සාමකාමීද රාජ්‍ය දේපල අත්පත් කරගන්න එක දැන් මේවට සාමකාමී කියලා අපි කිව්වොත් හෙට දවසෙත් තිබිලා ද පාර්ලිමේන්තුව අල්ලන්න ආවා එදා ඒ ආරක්ෂක අංශ සුදුසු පරිදි බලය පාවිච්චි නොකළා නම් අර හමුදා බටයෙකුගේ ඔළුවට යකඩ පොළු වලින් ගහද්දි වෙඩි තිබෙන්නේ ඒ හමුදාවේ ඉවසිල්ල
මේ තමයි ලෝකේ ඉන්න හොඳම හමුදාවක් මේ. එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ ලොක්කොන්ගෙන් අහන්න ලංකාවේ හමුදා මොනතරම් ජීවුණු හමුදාවක්ද කියලා. හැබැයි ඒ ජීවුණුකම කියන්නේ නිවටකම කියලා හිතන්න එපා. අද මොකද මේ කරන්නේ? මුලින්ම මේකේ 73ගේ ගෙවල් ගිනි තියලා දේශපාලඥයෝව මානසික වශයෙන් බැරියර් දැම්මා. බය කළා. ඊළඟට මහා සංගරත්නයට එතනින් එනවා එක එක තර්ජන කතා මහා සංගරත්නයට මානසික බාධා පැමිණෙව්වා. ඊළඟට කලාකරුවන්ට මානසික බාධා පැනෙව්වා. ඊළඟට දැන් ඇවිල්ලා තියෙන්නේ පොලිසියට මානසික බාධා පැනෙව්වා. කවුරු හරි අත් දඟුට අරගෙන උසාවියට යනවා මේ සාධාරණ ඇත්ත චෝදනාව කරලා. නීතිඥයෝ එනවා 200ක් විතර ඇවිල්ලා සත්‍ය දාලා ඒ කියන්නේ නඩු විනිශ්චයකාරයාට හිතෙනවා යකෝ මේකට අප නොදුන්නොත් මූ මගේ ගේ ගිනි තියයි කියලා. ඒ කියන්නේ මානසික බාධා. මානසික බාධා පමුණු ඇවිල්ලා එදාරෑ පාර්ලිමේන්තුව තල්ලගත්තනම් අද රාජ්‍යයක් පවතීද? ඊට පස්සේ අල්ලගන්න තියෙන ශේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලයි ITN එකයි රූපවාහිනියයි අල්ලගත්තා. අපි 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 අතර රටාව දැම්බලා අපි කියන ඉදිරි හිටපල්ලා. දැන් මේකද අපිට ඕනේ? ආර්ථික අර්බුදයේ පීඩණේ අපිට තියෙනවා ඇත්තයි. ඒකෙන් අපි බැටකනවා, ඒකෙන් අපි ගොඩ එන්න ඕනේ. දැන් ගොඩ එන්න අපි විපක්ෂේ හිටියත් හිටපු ජනාධිපතිතුමා ඉන්න කාලේ අන්තිම කාලේ මම වැඩ පිළිවෙල ගෙනාවේ. මම ඒකත් මේක සදාහන් කරන්නම්. මොකද අපිට වගකීමක් තියෙනවා කොහේ හිටියත්. අපි රුසියාවේ රාජ්‍ය තෙල් සමාගමක සභාපති CEO අපි ගෙන්නුවා ලංකාවට. ගෙන්නලා ඒ වෙලාවේ හිටපු කාංචන ඇමතිතුමා මහ බැංකුව අධිපතිතුමා එක්ක සාකච්ඡා කරා. ඒ අය ওই නම වෙන්න තමයි රටින් පිට උනේ. ගිහිල්ලේ සභාපතිතුමා අපිට කතා කරලා කියනවා අර ස්විම් පූල් එකේ නාන දර්ශන දෙකලා උඹලා රටේ මිනිසුන්ගේ ඇටිටියුඩ් එක අපිට ඒකෙන් තේරුණා කියලා. මම මුකුත් උත්තරයක් දුන්නේ නැහැ. මොන උත්තර දෙන්නද? කොහොම නමුත් ඒක තමයි ජාත්‍යන්තරයට යන ප්‍රතිරූපය. කොහොම නමුත් ඒ සමාගම අවබෝධතා ගිවිසුමක් හදලා එවලා තියෙනවා. ඒකට එකගද නැද්ද කියලා කියන්නේ. එකග නම් ඊළඟට ඒක ලෙවනවා එග්‍රීමන්ට් එකයි ඔපරේෂන් එග්‍රීමන්ට් එකයි ගැරන්ටි එකයි ඩොලර් මිලියන් 200ක ණයක් හැම මාසයකටම 300ක හැම මාසෙටම මේ ජනවාරි ගන්න තෙල්වල මුදල ගෙවන්න ඕනේ ලබන මාසේ අවුරුද්දේ ජනවාරි. හම්බෙන්නේ ලෝක වෙළඳ පොලේ තියෙන මිලට වඩා 15%ත් 35%ත් අතර අඩු මිලකට. හැබැයි පෙට්‍රෝලියම් එකේ නීතියංශ නිලධාරණියක් කන ලිඛිතව දෙනවා මේ සභාගමේ නීත්‍යානුකූල භාවය පිළිබඳ සොයා බලා බැලීමෙන් තොරව මෙවැනි කිවිසුමකට එකඟතාවයේදීම බහානකී කියලා. මෙන්න දැන් මේ අපිට ණයක් දෙන්නේ. මොකද? ඔව්. ණයක් දෙන්නේ. ඒක අහන්න වෙයි. මේ පැටි කිරිය හොයන්න ඕනද මේ වෙලාවේ? මෙහෙම උදව්වක් කරන මිනිසුන්ට. ණය දෙන්නේ. අපිට මොකටද මේ පැටි කිරිය? එතකොට ඒක දැන් ඒ අවබෝධතා කිවිසුමට එකගයි කියලා යවුවොත් ඊළඟට එනවා ඇග්‍රීමන්ට් එකයි ගැරන්ටි එකයි. ගැරන්ටි එක ඉන්නේ මේ බැංකුවෙන්. ඒ දෙක ආපු ගමන් අපි ගියා ඇග්‍රීමන්ට් එක අස්සම් කරා දෙන්නේ අපිට බොරතෙල්. අපේ මේ මොකද්ද අපේ බොරතෙල් පිරිපහදු කරන සපුගස්කන්ධත් නැවත වැඩ පටන් ගන්න පුළුවන්. ඒගොල්ලෝ අවුරුදු දෙකකට කිවිසුම ගහන්නේ දෙකේදි සාර්ථක නම් ඒක 3-4-5 දක්වා යනවා. ඒ විදිහටම. ඉතින් මෙච්චර දෙයක් අපි දැන් මට දැන් මම නිකන් පටු දේශපාලනින් හිතනවා නම් ඇමතිතුමා මේකෙන් මේක කෙරුණට පස්සේ මේ ආණ්ඩුව ස්ථාවර වෙයි. එතකොට අපිට මොන හරි මැච්චයක් ගහගන්න බැරි වෙයි. එහෙමනේ මේ වැඩි දෙනෙක් හිතන්නේ. අපි එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන්නේ නැහැ කියන්නේ අපි මේ රාජ්‍ය බිඳවට්ටන් ඉද දෙන්නේ නැත්තේ ඒකයි. ඔය වැඩේට අපි මාන්සි ගන්නෙත් රාජ්‍ය බිඳවට්ටන මෙහෙයුමට මේ තෙල් පොලිමේ ඉන්න මිනිහගේ පීඩණය යොදා ගන්නවා. ඉක්මනට මේ මිනිස්සු ගෙදරට යවන්න ඕන. යවන්න මෙන්න මේ වැඩේ කරන්න කියන්නේ. වර්තමාන ජනාධිපතිතුමත් හම්බෙලා මම මේ ස්ථිර ටික කිව්වා. හැබැයි මට පේන්නේ කොහෙන් හරි තෙල් මාෆියාවක් තියෙනවනේ කොහොමත්. කොහෙන් හරි මේකෝ එක එක නිලධාරීන් ලව්වන්නේ එක එක ලිපි දීලා මේක බ්ලොක් කරන්න හදන. ඒක අතුරු කතාවක්. දැන් මේ මෙහෙම යන්න දුන්නොත් දැන් ජනාධිපති මන්දිරයත් වටලලා අපේ ආර්ථික අර්බුදය අද ඉතා දැනුවත්ව බාහිර පාර්ශ්වයන් විසින් යොදා ගනිමින් ඉන්නවා රාජ්‍ය බිඳවට්ටන්. මෙන්න මේක තේරුම් ගන්න. රාජ්‍ය බිඳවැට්ටවීම සඳහා මහජනයාගේ තියෙන සාධාරණ ආවේගය, සාධාරණ පීඩණය, දුක් ගැනවිල්ල ඉතාමත්ම අවභාවිතාව යොදවනවා. දැන් ජාතික රාජ්‍ය කියන එක අපිට හොඳට නරකට දෙකටම බලපාල ඇති. නිදහස් සෞඛ්‍ය සේවය දුන්න අපිට ජාතික රාජ්‍ය හොඳට, නිදහස් අධ්‍යාපනය දුන්න අපිට ජාතික රාජ්‍ය හොඳට, තව තව අවස්ථාවල නරකටත් බලපාල ඇති.
කොහොම නමුත් හොඳට හෝ නරකට මේ ජාතික රාජ්‍ය පවතින උනා. ජාතික රාජ්‍ය බිඳවට්ටන්න දීම තරම් අපරාධයක් පාපයක් සියෝරා ලියෝන් අන්න එක කළා. හයිටිය අන්න එක කළා. මම දැක්ක මේ අරගලේ ඉන්නවයි කියලා කියන කට්ටියක් එක්සත් ජාතික සංවිධානයේ කාර්යාලයකට ගිලා ජාත්‍යන්තර මැදිහත් වීමක් ඉල්ලනවා. ඒ වගේම දෙමළ ජාතික සංධානයේ ශ්‍රීධරන් මන්ත්‍රීතුමා කොහෙද පිටරටකට ගිහිල්ලා උතුරු නැගෙනහිරට විදේශීය හමුදාවක් ඉල්ලනවා. දැන් මෙහෙම වුණොත් මේකට ඉඩ දුන්නොත් තව ටික දවසකින් මේක එනවා උතුරු හමුදා කඳුරු ගාවට. ගලවගෙන ඵලයව කියනවා යන්න වෙනවා. ඊළඟට එනවා ආගමික ස්ථාන ගාවට. කූරගලට යන්න කියනවා යන්න වෙනවා. මේ මෙහෙම රටක් අපාලිත අරාජික වෙන්න ඉඩ දීලා බලා සිටීම නෙවෙයි කළ යුතු වන්නේ. හැබැයි අපි අද මේ ඒ නිසා මම මේ තව පැහැදිලි කරන්නම්. ඒ රටක් අරාජික කරන්න ඉඩ දීලා දෙන එක නෙවෙයි කරන්න ඕනේ. අර පොළොන්නරුවේ මන්ත්‍රීතුමාව මරාදැම්මා. ඒ මනුස්සයා කරපු වරදක් නැහැ. මේ ඉන්න වෙල්ගම මන්ත්‍රීතුමාට පහර දුන්නා. ඒ මනුස්සයා කරපු වරදක් නැහැ. අපි මිනිස්සුන්ගේ පීඩනය දන්න හින්දා මේ හැම දෙයක්ම අපිට දරා ගන්න පුළුවන්. හැබැයි රාජ්‍ය බිඳවට්ටන්න දෙන්න බෑ. රාජ්‍ය බිඳවට්ටන්න දෙන්න බෑ. වෙල්ලමුල්ලි වයිකාල වලට ගිහිල්ලා කාම්ප එක ගලවන්න කියයි අරගලය. කූරගලට ගිහිල්ලා පන්සල ඉවර කරන්න කියයි අරගලය. එහෙම අරගලයට තමයි අර සමහරු සුජාතභාවය දෙන්නේ. ඒ දැන් අර දැන් ඔබතුමාලා හොයලා බලන්න තායිලන්තයේ කවලාක තිබ්බ කහ කමිසකාරයෝ කියලා සටනක්. ඒකත් අර ගෙදර යන්නේ නැතුව තිබ්බ සටන. හොයලා බලන්න. ඒ තිබුණ නීතිච්ච සංවිධානයක් ඒකට තමයි ඇමරිකාව ෆන්ඩ් කරේ අරකට වීදම් කරන්නේ. මම ඉදිරිපත් කරනවා ලේඛනයක්. මේ ලේඛනේ ඇමරිකාවේ CIA සංවිධානයට අනුබද්ධ NED කියලා සංවිධානයක් තියෙනවා. 1983 මේක පටන් ගත්තේ. National Endowment for Democracy සංවිධානය නම NED. ප්‍රජාතන්ත්‍රවාදී සදහවන ජාතික උරුමය. මේ සංවිධානය රටවල් 100ක විතර වැඩ කරනවා. මේ සංවිධානය මෙන්න මුදල් දීලා තියෙනවා. නීතිය හා සමාජීය පදනමට 2020 වර්ෂයේදී පමණ ඩොලර් 172,670ක් දීලා තියෙනවා. මංගාව ලේකන තියෙනවා මම සභාගත කරනවා මේ ලේකනේ. ඊළඟට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට 2020 වර්ෂයේදී පමණක් ඩොලර් 285,000ක් දීලා තියෙනවා. මීට අමතරව USAID, CSI, ROL ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ නීතිය ආධිපත්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් සමාජ මුලපිරීම සඳහා 2013-2017 කාලය තුළ ඩොලර් මිලියන 3.9ක් වැය කර තිබෙනවා. මෙම අර මුදල් වැය කරලා තියෙන්නේ ශ්‍රී ලංකා රජයේ නීති සංගමය හරහා කියලා තමයි මේ වාර්තාවේ දැක්වෙන්නේ. බලන්නකෝ වැඩි. දැන් අපිට මානසික බාධා පමුණුනෝ මේවා කිව්වොත් ගායිද දන්නේ නැහැ. මේවා කිව්වොත් ගේ ගිනිතියයි දන්නේ නැහැ. මේ මානසික බාධා. ඒ වට යටත් වෙන්න බෑ. හමුදාවට ළඟට ගිහිල්ලා අර වීඩියෝ එක තියෙනවා. මේ කුළු ගැටෙක් යුද අපරාධ කළා තොපි. මේ හමුදාවට කියන්නේ. බල යුද අපරාධ කළා ප්‍රභා කරන්න හොඳයි යකෝ උඹලට වඩා. මේ හමුදාවට එහෙම කියන්න පුළුවන් කාටද? මේ හමුදාව හැම විපතකදීම මිනිස්සු ගාව ඉන්න හමුදාව. ඒ හමුදාවටත් දැන් බැරියර් දාන්න එනවනේ. මම දැක්ක අර කැවුතුආච්චිද කවුද කියලා කියනු කෙනෙක් ඉන්නවා. ඔය සෝෂල් මීඩියා වල කැවුතුආච්චි කියලා කට්ටිය කියන්නේ අර. ඒ අම්මා කියනවා ආච්චි දම්මද මන් දන්නේ. ඒ අම්මා කියනවා මේ හමුදාව ගාවට මුන්ගේ ගෙවල් හොයාගෙන ගිනි තියන්න ඕන. හමුදාවයාගේ ගෙවල් හොයාගෙන ගිනි තියන්න ඕන. දැන් මේ මොකද කරන්න හදන්නේ? හමුදාවේ ගෙදර ඉන්න නෝනා කෝල් එකක් දාලා හමුදාව මහත්තයාට කියනවා අනේ ඔයා නම් ඔබට පැටලෙන්න එපා කියලා. අන්න මානසික බාධා. මේක සැලසුම් සහගතව රාජ්‍ය බිඳවට්ටන්න කරන්නේ. අර සරත් පොන්සක මහත්තයා මෙතන නියෝග කළා හමුදාවට. ඕගොල්ලෝ වෙඩි තියන්න එපා, පහර දෙන්න එපා, මුකුත් කරන්න එපා. ඔහේ සාන්ත දාන්ත තීන්ත කුඩුවකේ බලන් ඉන්නලු. ඒ කියන්නේ පාර්ලිමේන්තු වලුව බලන් හිටපන්. මෙහෙම මේක මේ අරාජිකත්වය. මම කියන්නේ මේක අරගල කරුවන් නෙමෙයි අරාජික කරුවන්. මේ රට අරාජිකත්වෙන් අරාජිකත්වයට දවට්ටන්නම්. ඒකට ශක්තිමත් මුහුණ දීම අත්‍යවශ්‍යයි. හැබැයි ඒක සඳහා ගන්න හදිසි නීතිය සාමාන්‍ය සිවිල් ජන සමාජයේ යුක්තිසහගත අයිතිවාසිකම් පොඩිපත්තම් කරන්න පාවිච්චි කළොත් ලබන මාසේ විවාදෙදී අපි මේකට විරුද්ධ වෙනවා. අපේ ඡන්ද ටික තීරණාත්මක නැහැ. හදිසි නීතිය සම්මත කරගන්න එක ඇත්ත. හැබැයි අපිට බෑ එහෙම වුණොත් මේ හදිසි නීතියට පක්ෂ වෙන්න. මේ අරාජිකවාදය අරාජිකවාදීන් ඒ මහා රාජ්‍ය බිඳවැට්ටීමේ අපරාධය ඒක නතර කරන්න ඕන. ඒකත් එක්ක හුරතල් වෙන්න ඔය සමහර දේශපාලඥයෝ හිටියට
අපි නම් ඒ අපරාධයට අකුරකින්වත් සම්මාදම් වෙන්නේ නැහැ වචනකින්වත් සම්මාදම් වෙන්නේ නැහැ මම සභාගත කරනවා අර NED සංවිධානය විසින් ලංකාවේ විවිධ සංවිධානවල දීලා තියෙන මුදල් ගන්න ලේඛනය මං ඉල්ලා සිටිනවා ඒක හැන්ඩ්ෂොට් ගත කරන්න කියලා මං tikai කිව්වේ තව සංවිධාන ගොඩකට ඩොලර් එවලා තියෙනවා මේවා තමයි ඔය YouTubers ලා සමහර YouTubers ලාට ගියා එක එක විදියට මේක මට අර රුසියාවෙන් ආපු දෙන්න කියනවා ඔය ගෝල් ෆේස් එක ගාවින් ගියා අපි වාහනයක ඒගොල්ලෝ කියන යුක්‍රේනෙත් ඔහමයි උනේ මයිදා මොකද මයිදා කවුද ඔය යුක්‍රේනෙත් ඔහමයි උනේ ඒ රුසියාවට හිතවත් ජනාධිපතිව එලවන්න ඕම පාක් එකට ආව සෙනග එයා කිව්වා එහේ ඇමරිකන් එම්බසි එකෙන් ඒ ආපු එක පුද්ගලයෙකුට දවසකට ඩොලර් 3 ගානේ වියදම් කළා කියලා එයා ඒ රුසියන් ජාතිකයා කිව්වේ එයා එයා එක මේ ගෝල් ෆේස් එකේ එකබල්ලා කියනවා උඹලා රට පාලනය කරන්නේ උඹලා ජනාධිපති නෙවෙයි උඹලා ජනාධිපතිට උඩින් ඇමරිකානු තානාපති ඉන්නවා කියලා තමයි මට නම් තේරෙන්නේ කියලා ඇත්ත කතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මං හිතන්නේ සතියකට තුන් පාරක් විතර ජූලියා නෝනා හම්බෙනවා ඒ නෝනා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හොඳට මානසික බැරියර් හදනවා ගන්න ඕන තීරණ ගන්නේ එතකොට අර්බුදය උස්සන්න වෙනවා දැන් අවසානයේ එහෙම කරයි කියලා එතුමට කොහෙ රටකින්වත් පිටයක් ලැබුණේ නැහැ මේක මම කියන්නේ මේ අපේ තීරණාත්මක මොහොත මේක අපි අතර මොන වාද වේද තිබ්බත් මේ රාජ්‍ය බිඳවැට්ට වීමේ මෙහෙයුමෙන් අපි මේ රාජ්‍ය බේර ගන්න ඕන සමිනීතු දෙකක් තියෙනවා ඒක අවම යුතුයකමක් අපේ ඒක අවම යුතුයකමක් හැබැයි ඒක කියලා තමුන්හන්සලා හදිසි නීතිය දාගත්තට පස්සේ ආයේ එන්න මේ කන්දත් අපේ තමයි අර කන්දත් අපේ තමයි කියලා මෝඩ චූන්නම් දාන්න එන්න එපා එතකොට තමයි මේ රටේ මිනිස්සුන්ට යකා හෙන්නේ මුන් තාමත් පාරමක් ඉගෙනගෙන නැහැ කියලා හැබැයි රටේ අතිමහත් බහුතරයට මේ එනේන මිනිහ ගෝහොම් කී කියන ඌමනාවක් නැහැ අර සල්ලි හම්බෙන කට්ටිය විතරයි ඒක ෆෝම් කරන්නේ ඒ නිසා අපි හිතනවා තමුනාසලාගේ පාලනයට නොලැබී තිබෙන සුජාතභාවය ඉක්මනින් ඇති කරගත යුතුයි ඒ සඳහා සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනයක් පිහිටුවීම සඳහා කටයුතු කළ යුතුයි අපි ඉදිරියේදී අපේ පක්ෂය හැටියට ඒකට අපේ යෝජනා මාලාව වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා විවෘතව අපි කවුරුත් මේ වෙලාවේ වගකීමෙන් කටයුතු කළ යුතුයි අපිට තියෙන දේශපාලන කෝන්තර පිරිමහ ගන්න ගිහිල්ලා අවසානයේ මේ රට සියරා ලියෝන් එකක් එහෙම නැත්නම් අප්‍රිකාවේ හයිටියක් එහෙම නැත්නම් ලිබියාවක් බවට පත් වෙන්න ඉඩ නොදිය යුතුයි ඒක අපේ අවම වගකීම මේ රාජ්‍ය තුල ජීවත් වෙන්න ඕන නම් අපේ දරුවෝ මේ රාජ්‍ය තුල හැදී වැඩෙන්න ඕන නම් මේ අරාජිකවාදීන්ට ඉඩ නොතැබිය යුතුයි ඒ සඳහා සාධාරණ ලෙස කිව්ව අර රූපවාහිනියට පැන්න කෙනාව ප්ලේන් එකෙන් ගෙනාපු විදියකටයි ඌ පැන්න විදිය හොඳයිද මට ඒ වෙලේ අහන්න හිතුණේ ඉතින් හොඳ නැන්නේ බාධා කරන්නේ දැන් මිනිහා රූපවාහිනියට පැනලා පොහොදා වැඩසටහන නවත්තලා ආ අපි තමයි අරගලේ කියලා නැවැත්තුවා පොහොදා වැඩසටහන එතකොට මේක හොඳද ඒක දරුවෙක්ගේ ඒ දරුවන උන්දගේ අප්පච්චි කවුද කියලා හොයන්න ඕන මේ අප්පච්චිද කතා කරේ ඒ දරුවන්ගේ අප්පච්චිද ඒ කතා කරේ දරුවෝ නෙමෙයි මේ මරු වගේ හැසිරුනේ මම කියන්නේ අර හදවතින් මේ තිබිච්ච පීඩ නිසා ආපු අවංක තරුණ කොල්ල කෙල්ල ගැන නෙමෙයි මම මේ කියන්නේ මම මේ කියන්නේ මේක සැලසුමේ පිටපත ලියලා පිටපතට අනුව වැඩේ කරන කට්ටිය ඒක නිසා ඒ දරුවෝ වරද්ද ගන්න එපා ඇත්ත දරුවෝ ටික මේ මරු ඒ නිසා දැන් අර එක පක්ෂක නායකයෙක් කියලා දිනන විවස්ථාවෙන් පිට බලය පිටවන්න ඕන හොඳටදී මේක තමයි යට තියෙන එජෙන්ඩ එක රාජ්‍ය බිඳවට්ටනවා අනීතික බලයක් පිටවනවා කාලය අවසන් වෙන කරුමන මේක සීසී කඩ අරාජික වෙනවා ඊට පස්සේ උතුරු නැගෙනහිර වෙන් කරනවා මේක තමයි සලස්ම මේක තමයි ප්ලෑන් එක මේ ප්ලෑන් එකට නම් ඉඩ දෙන්න එපා මේ ප්ලෑන් එකට ඉඩ නොදිය යුතුයි ඒ සඳහා එකමුතුව කැපවීමෙන් කටයුතු කළ යුතුයි ආරක්ෂක හමුදාවට පොලිසියට අපි කියනවා ඔබ රාජ්‍ය රැකගන්න ඔබ ඉන්නේකට ඔබ අපිව රැකගන්න ඕනේ රාජ්‍ය බිඳවැටීමේ පාපතර මෙහුම පරද්දන්න ඒ වෙනුවෙන් අපි ඉන්න ඔබ සමග බොහොම ස්තුතියි ගරු මැතිතුමනි ඊළඟට ගරු කුමාර වෙල්ගම්